කෝපාහෙවත් රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වුණා. ඒහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විදාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාව තුල සැලසුම් කර ඇති ස්වභාවික වායු කැණීමේ ව්‍යාපෘතිහෙවත් LNG පිළිබඳව සහ එහි වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍යාංශ නිලධාරීන් මෙහිදී තොරතුරු ඉදිරිපත් කළා. මෙම කැණීම් කටයුතු වලට විවිධ බාධා සිදුවන බවයි ඔවුන් පෙන්වා දුන්නේ. මෙවැනිවෙන් සම්බන්ධ වන විවිධ පාර්ශ්වයන් පිළිබඳව කෝපා කමිටු සමාජිකයන් ඔවුන්ගෙන් කරුණු විමසුවා. මෙම කැණීම් වලට විදේශ රජයන්ගෙන් උපදෙස් අවශ්‍ය නොවන බවද නිලධාරීන් කියා සිටියා. ඒ අනුව අදාළ කැණීම් ඉක්මනින් සිදු කර අවසන් කළ යුතු බවයි කෝපා කමිටුවේදී අවධාරණය කෙරුණේ. සමාගම් හතක් දැන්ට ගෑස් කොඳහා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒකේ සමාගම් වලට රජයේ ප්‍රතිවත්වයේ තීන්දුවක් අරන්නේ ඒ සුදුන ගෑස් රජය ගන්නවා. ඒක නිසා මේක නතර වෙලා තියෙනවා කියලා මම දැක්ක මෙතන තියෙනවා. ඒක ඇත්තද? මොකද යාළුවෝ කත්තේ? පොබදුරට ගෑස් ගවේෂක කටයුතු කරනවා. නමුත් නිෂ්පාදනයට අවශ්‍ය යන්තම් පහසුකම් සම්න්නේ නැහැ. මේ බ්ලොක් කොන්ට්‍රැක්ට් එකක් නැතුව. ඉතින් ඒක වගේ ෆස්ට් ක්වෙස්චන් එක තමයි මොන වගේ රිසෝර්ස් ෂෙයරින් ඇග්‍රීමන්ට් එකක් තියෙනවද? මොන වගේ ෆිස්කල් රිලීෆ් එකක් තියෙනවද කියලා? මොන ආර්ථික වාසියක් ගොඩ වෙනවද අපිට? ඔයගලන්ට දෙපාර්ශ්වයක් තියෙනවද මෙතන? මම දැන් ඒ දෙක අතර ෆෑනස් එකක් තියෙන්න ඕනේ මේ රිසෝර්ස් එක බෙදා හරින ක්‍රමයක්. ඒකට අපි පෙන්නනවා විතරක් නෙවෙයි අපිට අන්තිමට මේක වැඩේ කරන් ගන්නෙ නැහැ අපි කිව්සුම් ගත කරන්නේ නැත්නම් හතර පහ සැරයක් එකම වෙන්න පුළුවන්. මේ හතර පහ සැරේ අපිත් එක්ක අපි කිව්සුම් ගහන්න ඕනේ. නමුත් ඒ හතර පහ දෙනා අතර කොහොමද අපේ අවශ්‍යතාවය බෙදන්නේ කියලා පොලිසිය තුන් තියෙනවා. ඒ සාධාරණ ලෙස මේ ගණන්ගේ නිෂ්පාදනයට අපේ අවශ්‍යතාවය මැච් කරන්න ඕනේ.